අද 2021 දෙසැම්බර් මස 11 වෙනි සෙනසුරාදා ඉර උදාව පෙරවරු 6:14ට ඉර බැසීම පස්වරු 5:57ට රාහු කාලය දිවා කාලයට උදෑසන 9:14 සිට 10:43 දක්වා රාත්‍රී කාලයට රාත්‍රී 9:14 සිට 10:43 දක්වා ඔබ සුබ කටයුත්තක නිරත වන්නේ නම් සුබ දිශාව දකුණ දිශාවයි. මාරු සිටින දිශාව නැගෙනහිර දිශාවයි. මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් ඔබේ නම, උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න. එවිට ඔබේ ලග්නය හරියාකාරව දැනගැනීමට අප සහාය වන බව කාරුණිකව මතක් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබේ ගෘහ ජීවිතයේ සතුට හා සාමය වැඩි දියුණු වන දිනයකි. රැකියා කටයුතුවල යෙදෙන්නන්ට වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකි. ඉඩකඩම් යාන වාහන මිලට ගැනීමට සුදුසු දිනයකි. ආධ්‍යාත්මික කටයුතුවල වැඩි කාලයක් නිරත වනු ඇත. තමාගේ කටයුතු සමාජයට එළිදැක්වීමට ඉඩකඩ ලැබෙයි. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට කරදර බාධක ඉස්මතු විය හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ප්‍රථමව බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ ආත්ම විශ්වාසයෙන් හා දැඩි කැපවීමෙන් කටයුතු කරන දිනයකි. අහංකාර ගති මතුවේ. ධනහානි ඇතිවිය හැකි. ඒ වගේම මානසික ආතතියද වැඩිවේ. ප්‍රේම සම්බන්ධතාවලට සුබ දිනයක් නොවේ. වාතාබාධ, හන්දිපත් වේදනා වැනි රෝගාබාධයන්ට ලක්වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පිය පාර්ශවයේ ඥාතීන්ට අසුභකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්තවල ගැටලු ඇති කරයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්නයෙන් උපන් ඔබේ සිතේ නොසන්සුන්තාව වැඩි වන දිනයකි. හදිසි අනතුරු වලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පෞල් ජීවිතයේ නොසන්සුන් තත්වයක් ඇතිවිය හැකි. අන්න ඒ නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින්නන්ට නම් ඉතාමත් සුබදායකයි. ප්‍රේම සම්බන්ධතාවල තිබූ බාධාකාරී තත්වයන් ඉවත් වී යයි. ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නන්ට සුබ දිනයකි. ගිවිසුම් ආදියට අත්සන් කිරීමේදී කල්පනාකාරී වන්න. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5. කටක ලග්න හිමි ඔබට නිවාස දේපල මිලදී ගැනීමට සුබ දිනයකි. මවගෙන් දේපල උරුමාදිය ලැබීමට හේතු වේ. තැන්පත් ධනයේ වර්ධනයක් ඇතිවේ. ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කාන්තාවන්ගේ යටිබඩ හා ගර්භාෂයේ ආශ්‍රිත ප්‍රදේශවල ආබාධ තත්ත්වයන් මතුවීමට වැඩි ඉඩකඩක් තිබේ. කෙටි ගමන් බිමන් අධික කරන දිනයකි. අධ්‍යාපනයට වැඩි නැඹුරුතාවක් දක්වයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ප්‍රථමව ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි රාජ්‍යංශයේ නිරත වන්නන්ට සුබඵලදායකයි. ධනලාභ ලැබීමට හේතු වේ. ප්‍රේම සම්බන්ධතාවලට නම් සුබ දිනයක් නොවේ. ආගමට දහමට නැඹුරුව කටයුතු කරන දිනයකි. ලිපි ගනුදෙනු වලින් ලාභ ප්‍රයෝජන ඇතිවිය හැකි. සහෝදරයන්ගෙන් ලාභ ප්‍රයෝජන ඇති කරයි. සතුන්ගෙන් හානි සිදුවීමට ඉඩකඩ පවතී. සතුරු කරදර ඇතිවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීමෙන් සහනයක් ලද හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබ බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්නා දිනයකි. ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුදුසුයි. විදේශගත රැකියාවන් බලාපොරොත්තු වන අයට එම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට හැකිවේ. පියාගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. අද දිනේදී ඔබට ධනලාභද පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට ජයග්‍රහණ ලැබෙන දිනයකි. කතාවෙන් අන්නන් මැඩ පවත්වා ජයග්‍රහණ ලබා ගනි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ ආත්ම විශ්වාසයෙන් සහ සිතේ සැහැල්ලුවෙන් දවසේ වැඩ කටයුතු ආරම්භ කරයි. අක්ෂි ආබාධ මතුවිය හැකි. ඉඩකඩම් ගේදොර යාන වාහන වලින් ලාභ ලැබීම අතින් යහපත්ය. අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුබදායකයි.
සාහිත්‍යමය කටයුතුවල යෙදෙන්නන්ට කීර්තිය හා ප්‍රසිද්ධිය ලැබේවි. ආගමට දහමට ලැබිව කටයුතු කරයි. මානසික සහනය වැඩි දියුණු කරන දිනෙකි. රසවත් ආහාර භුක්ති විඳීමට ලැබෙයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබට ණය ගනුදෙනු වලින් නිදහස් විය හැකි. කලක් තිස්සේ පැවති රෝගාබාධ වලින් සහනයක් ලැබේවි. සතුරන් මර්ධනය කරගෙන තම අරමුණු ඉෂ්ට කරගත හැකි දිනෙකි. ගංගා ඇලදොලවල දිය නෑමට යාමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වෙන්න. රාජ්‍යංශයේ රැකියාවල නියතු අයට සුබදායකයි. පිය පාර්ශවයේ ඥාතීන් සමග ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබේ ආදායම් මාර්ග වැඩි දියුණු වේ. තැන්පත් ධනයද වර්ධනය වීමක් සිදුවේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනෙකි. කාන්තාවන්ගේ යටිබඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකි. පෞල් ජීවිතයේ සාමකාමී අයුරින් ගෙවයි. ප්‍රේම සම්බන්ධතාවලට සුබ දිනෙකි. සතුරු කරදර මතුවිය හැකි. ගේ දොර කටයුතු වලට වැඩි කාලයක් යොමු කරයි. නිවසේ අලුත් වැඩියා ආදියටද යොමු වන දිනෙකි. අසල්වාසීන්ගෙන් ආධාර උපකාර අනිවාර්යෙන්ම ලැබේවි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබට රැකියා ස්ථානයේ කටයුතු වලදී කාගෙත් සහයෝගය ලැබෙන දිනෙකි. නීතිමය කටයුත්තකට මැදිහත් වීමට සිදුවේවි. අන් අය සමග ගැටුම් ඇති කර ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනික හා ක්‍රීඩා කටයුතු වල නිරත වන අයට ජයග්‍රහණ හිමිවේ. පෞල් ජීවිතය තුළ සුළුසුළු මත ගැටුම් ඇතිවිය හැකි. අන්න ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන් සම්බන්ධයෙන් සුබදායක ආරංචි ලැබේවි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් විෂ්ණු දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබේ ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි වාසනා උරගා බැලීමට සුදුසු දිනෙකි. පදිංචි ස්ථානයේ වෙනසක් වීමට ඉඩකඩ තිබේ. රැකියා කටයුතු වල ඇති උනන්දුව වැඩි දියුණු වේ. ඥාතීන් සමග අමනාපකම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වන දිනෙකි. තෙල් සහිත ආහාර නිසා අද දිනේදී ඔබට පීඩා ඇති කරයි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබට මවගෙන් උදව් උපකාර ලැබේවි. ගේදුර ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුබදායකයි. කලක් පැවතුණු රෝගාබාධයක් සුව වන තත්ත්වයක් පෙන්නුම් කරයි. කාර්මිකාංශයේ රැකියාවල නිරත වන්නන්ට සුබදායකයි. කෙටි ගමන් බිමන් අධික විය හැකි. පෞල් ජීවිතයේ සාමකාමී අයුරින් ගෙවයි. ආගමික කටයුතුවල භක්තිමත්ව යෙදේවි. සම්මුඛ පරීක්ෂණ ආදීන් ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබෙනු ඇත. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.